आयबोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख्या सीत उदासन प्रवृत्ति विकाश्याय में मम कविंदु विजयवर्धन प्रथम सिरास्ताल මොහතකම මාධ්‍ය වේදීන් ආරක්ෂා කළ හැටි මාධ්‍ය වේදීන්ට රක්ෂණය දෙමින් අගමැති මහින්ද කියයි වෙන්දේ ශ්‍රීලන්තේ සහ කොමිස්ලන්තේ ගැන සජිත් පවසයි ප්‍රථමයෙන් දේශීය පුවත් මාධ්‍ය වේදීන්ට තේරෙන්නේ නැති විදිහට රට හසුරවන නොඑක් බලවේග ගැන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ඒ මෙරට ජනමාධ්‍ය වේදීන්ට ප්‍රථම වතාවට ඇසිදිසි රක්ෂණාවරණය ප්‍රදානය කරමිනුයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජනමාධ්‍ය වේදින් සඳහා පිරිනමන ඇසිදිසි රක්ෂණාවරණය ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ අරලියගහ මන්දිරයේදී රක්ෂණලාභී මාධ්‍ය වේදින් 5 දිනක සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සුරතෙන් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම සිදු වුණා. ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අල්හාපෙරු මහතා ඇතුළු මැති ඇමතිවරුන්ද රක්ෂණ හිමිකම් ඔප්පු මාධ්‍ය වේදින් වෙත ලබා දීම සඳහා එක්ව සිටියා. සියදෙවි මාගේ කුමාර ජයන්ති මහතා දිනයාගේ චලිත තරක මහතා සම්මාන ඇසිදිසි රක්ෂණාවරණයේ ඔස්සේ ජනමාධ්‍ය වේදින් 3000කට ආසන්න සංඛ්‍යාවකට රක්ෂණාවරණය ලබා දීමට මේවන විටත් කටයුතු සංවිධානය කර ඇති බවයි ජනමාධ්‍ය අමාත්‍යංශය පැවසුවේ. මේක දේශපාලන ඇමක් දේශපාලන වශයෙන් දෙන මානසික අල්ලසක් නෙමෙයි. අද ජර්නලිස්ට්ලා මාධ්‍ය වේදින් ඉන්නේ විශ්වයට ඩිජිටල් සංඛ්‍යාතයක දුරින්. ජනතුමාගෙත් ඔබතුමාගෙත් මග පෙන්වීම අනුව තව වසර 4ක් 2025 දක්වා මේක කල් අරගෙන ශ්‍රී ලංකාවේ රූපහණි කලාව මුළුමනින්ම ඩිජිටල් කරණය කිරීම සඳහා වූ ව්‍යාපෘතිය දැන් ආරම්භ කළ තියෙන බව රටට සාඩම්බරයෙන් දනුන් දෙන්නට උනේ. අපි විශ්වාස කරන සත්‍ය කුමක්ද? මාධ්‍ය කරුවා සහ දේශපාලකයා අතර තියෙන ඕන සම්බන්ධය, රාක්ෂයා සහ ආතුරය අතර තියෙන සම්බන්ධය නොව මාධ්‍ය කරුවා සහ දේශපාලකයා අතර තියෙනට ඕන සම්බන්ධය කට්ටඩියා සහ ආතුරය අතර තියෙන සම්බන්ධය බව. මාධ්‍යට භීෂණි එල්ල වුණු හැම අවස්ථාවකදීම අපි මාධ්‍ය වේදින් එක්ක හිටියා ඕන ආරක්ෂා කරන්න. සමහර කාලවල මාධ්‍ය වේදින් යති කහනූල් බැඳලා අපි වුණෙක් ඉන්න බව කිව්වා. දේශපාලන මැරෙව් ගහලා මාධ්‍ය වේදිකේ කැමරා උපකරණ කඩා දැම්මම අපි මාධ්‍ය වේදීන්ට ඒව ආරංචි වුණා කියලායි මට මතක. මාධ්‍යත් එක්ක සුහද වැඩ කරන ඒක කලාවක් කියලායි මම විශ්වාස කරන්නේ. අපි මාධ්‍යට ශක්තියක් වුණොත් මාධ්‍ය අපිට ශක්තියක් වෙනවා. අපි කවදාකවත් මාධ්‍යට කිසි දෙයක් හැංගුවේ නැහැ. මාධ්‍යට යමක් හංගන්න රටේ ජනතාවට ඒ ගැන තියෙන උනන්දුව වැඩි වෙනවා. හංගන්න හැදෙන බොරු කතා වැඩි. අද පාර්ලිමේන්තුවේ සංවාද රූපවාහිනිය විකාශ වෙනවා. මම දන්නේ නැහැ කවුරුත් බලනවද කියලා. අපි බලයට ගේන මාධ්‍ය වේදීන් ලොකු සේවයක් කරා කියලා කිව්වොත් ඒක නිවැරදි. මොකද දැන් අපි චෝදනා කරනවා. දැන් අපිත් එක්ක නැහැ කියලා. මේක 아무ත් දෙයක් නෙවෙයි. මාධ්‍යට ආණ්ඩු හදන්නත් පුළුවන්, ආණ්ඩු පෙළලන්නත් පුළුවන්. හැබැයි මාධ්‍යට ආණ්ඩු රකින්න බෑ. ආණ්ඩුව රැක ගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතරයි. මාධ්‍ය ආණ්ඩුව රකින්න ගියොත් මාධ්‍යට මීට වඩා ලොකු රක්ෂණයක් දෙන්න වෙයි. ඒක මාධ්‍ය වේදීන් තේරුම් ගත්තට අපේ අය තේරුම් අරගෙන නැහැ කියලා තමයි මගේ හිතේ. මොදාම ආණ්ඩුව මාධ්‍යට කළ චෝදනාවක් තමයි ආණ්ඩුවේ සංවර්ධන කටයුතු මාධ්‍ය දාන්නේ නැහැ කියලා. ඒක අපි එදා ඉඳම දැක්කා. මාධ්‍ය වේදීන්ට දොස් කියලා වැඩක් නැහැ. ඒ කාලේ ඉඳලා මාධ්‍යවල හැටි එහෙම තමයි. ජනතාවත් රූපවාහිනී ප්‍රවෘත්ති වල සංවර්ධන පුවත් කියලා හෙඩින් කියපු ගමන් ප්‍රේක්ෂකයෝ නාට්‍යයක් බලන්න වෙන චැනල් එකකට මාරු කරනවා. මමත් එහෙමයි තමයි. බද්දුරට මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතන වලට මේක තේරෙනවා. අපිට තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. මේ රටේ මාධ්‍යවේදීන් තේරුම් ගත යුතු තවත් දෙයක් තියෙනවා. මාධ්‍යවේදීන්ට නොතේරෙන විදිහට මේ රට හසුරුවන්න නොඑක් බලවේග ක්‍රියාත්මක වෙනවා. ජනප්‍රිය තීන්දුව වෙනුවට අමාරු අශීල තීන්දුව ගන්න වෙන යුගයකට තමයි අපි ආණ්ඩුව දැන් පත් වෙලා තියෙන්නේ. ඒ අමාරු තීන්දුව ගන්න අපි සූදානම්. රට වෙනුවෙන් ඒ තීන්දුව ගන්න වෙනුවෙන් වෙන්නේ දේශපාලන අනාගතය උවස් කරලා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඔමික්‍රෝන් පස්වන ප්‍රභේදය ලෙස නම් කරන ලද්දේ පැතිරීමේ වේගයද සලකා බව මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පවසනවා.
සැලකියයුතු ප්‍රබේද හතරක් තිබුණා ඒවා ටික දුරක් අධ්‍යනය කළා තමයි ඒවට සැලකියයුතු ප්‍රබේද කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නම් කරේ එනමුත් මේ ඔමික්‍රෝන් ප්‍රබේදේ ඊට වඩා කලින් එහෙම ප්‍රබේදයක් විදියට නම් කරන්න හේතුව ඒකේ තියෙන විශේෂ ජානමය විකෘතිතා සහ මූලික ලක්ෂණ වලින් සමහර වෙලාවට ඩෙල්ටා ප්‍රබේදයට වඩා ශීඝ්‍රයෙන් පැතිරීගෙන යාමක් දකින්නට ලැබුණා දකුණු අප්‍රිකාවේ සමහර ප්‍රදේශ වලින් සමහර වෙලාවට තාම අපි මේක ගැන ඉගෙන ගන්න විතරයි ඔමික්‍රෝන් ගැන දත්ත කොහෙවත් නැහැ කොවිඩ් හැදිච්චාටත් නැවත මේම ඔමික්‍රෝන් ප්‍රබේදයෙන් ආසාදනය වෙන්න පුළුවන් සහ ඒ වගේ ගැටලු සහගත තත්ත්වයක් සහය ඉක්මනින් පියවර ගැනීම සඳහා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේක ඉතාමත්ම කඩිනමින්ම පස්වෙනි සැලකිය යුතු ප්‍රභේදයක් විදියට නම් කරනු ලැබුවේ මේ ඔමික්‍රෝන් ප්‍රභේදය වාර්තා වෙනකොට අපගේ ආයතනයේ සතුව සීරම අවශ්‍ය කරන කිනම් රියජන්ට්ස් කිමිකල්ස් ඒ වගේම අවශ්‍ය කරන උපකරණ සීරම දේවල් තියෙනවා ඉතින් ඕනෑම අවස්ථාවක ඔමික්‍රෝන් ප්‍රභේදය ලංකාවට ආවොත් හඳුනා ගැනීමේ හැකියාව අප සතුව තියෙනවා දැන් අපි පසුගිය සතියේ ජාන විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කළා ඒකෙදිත් අපි ප්‍රධාන වශයෙන් 100%ක්ම හඳුනාගත්තේ ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිතව වාර්තා වෙච්ච රෝගීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගින් අපිට විදේශයන්ගෙන් පැමිණි පුද්ගලයන්ගේ සාම්පල මේ ඔමික්‍රෝන් ප්‍රභේදය තියෙනවද කියන සම්බන්ධයෙන් විශේෂයෙන්ම හොයා බැලීම සඳහා අපිට සාම්පල යොමු කළා තියෙනවා. ඉතින් අපි බොහෝ විට බලාපොරොත්තු වන අද සහ හෙට දිනය වෙන විට මේ පර්යේෂණ අවසන් කළිවල වාර්තා බොහෝ විට සති අන්තය වෙන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ලේකම්තුමාටත් අධ්‍යක්ෂ දෙනුතුමාටත් බාර දෙන්න. දැනට ලංකාවේ ගිය සතියේ ඉදිරිපත් වූ ජාන විශේෂ වාර්තා දක්වා මේ වන විට කිසිම රෝගයක් දැනට වාර්තා වෙලා නැහැ. හැබැයි මේ වන විට අපගේ කරගෙන යන පර්යේෂණ ප්‍රතිඵල අපි දින දෙකක් ඇතුළත ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් කෙටි විරාමයක්. සෞභාග්‍යයේ ලන්තයේ වෙන්දේසි ලන්තයක් වී වෙන්දේසි ලන්තයේ පිපුරුම් ලන්තයක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ හම්බන්තොට ප්‍රදේශයේදී. ජනතාවට ජීවනෝපාය ජනතාවට ආදායම් මාර්ගනේ අහස උසට බඩු බින නැගලා මුළු සමස්ත ජන සමාජයේ බරපතලම මිනිස් ඛේද වාචකය ආර්ථික වර්ධන වේගය පළුදු වෙලා තියෙන උද්දමන වේගය නොවැම්බර් මාසයේ 9.9ක් ඒ නිසා සෞභාග්‍යයේ ලන්තය වෙන්දේසි ලන්තය වෙලා වෙන්දේසි ලන්තය පෝලිං ලන්තයක් වෙලා දැන් පෝලිං ලන්තයෙන් පස්සේ දැන් පිපිරීමේ ලන්තේ මේ අධිරේ මේ රට මෙහෙවන් පිපිරීමේ ලන්තයක් දැන් හදලා තියෙනවා දැන් මේ ක්‍රියාත්මක කරන්නේ කොමිස් ලන්තේ දැන් ගෑස් පිපිරීම ගැන දේශපාලන වේදිකාවේ ඇසුණු කතා මට නම් පෑදිලිය පේන්න තියෙන්නේ මේ කලමනාකාරීත්වය මේ සමාගම්වල මේකට වාක් කියන්න ඕනේ ඉතමත් පෑදිලිය මම හිතන්නේ මේ පිළිබඳව ඉතා ඉක්මනින් තීන්දුව ගන්න ඕනේ ඒ නිසා තමයි අධිකරණ ජනාධිපතිතුමා කොමිටියක් දාලා තිනා මේ පිළිබඳ විශේෂඥ දැනුමත් ගන්න සියලු දෙනා එකතු කරනවා මම හිතන්නේ අදට වෙද්දී මේකේ රිපෝට් එක ලැබෙයි ගුරුණියන්ට මේකට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා නමුත් මේ සම්බන්ධය වහාම පියවර ගැනීම සම්බන්ධයෙන්ත් අපි සන්තෝෂ වෙනවා මෙන්න මේ විදිහට කටයුතු කරනවා නම් මම හිතන්නේ අපිට මේ රටේ ඇති වෙන ගැටලු ඇති වෙච්ච ගැටලු බොහෝ දුරට විඳ ගන්න කමිටු දානවා කමිටු වල නිර්දේශයෙන් එනිසා මේ කමිටු කාර්යසාධක බලකා කොමිෂන් සභාව හරහා ප්‍රශ්න යටපත් කිරීම සහ ප්‍රශ්න මගහැර යාම සඳහා උත්සාහයක් තිබෙනවා. පැය 24ක් ඇතුළත කතා කරලා මොකද්ද කියලා විස්තුමක් රට දෙන්න ඕන. මේගොල්ලන්ට එවැනි කිසිදු වගකීමක් නොමැති බව තමයි මේ කමිටු යටවීමෙන් පෙන්නුම් කරලා තිබෙන්නේ. සංවිධානය ගැසට් කරන්න ඕන. පාරිභෝග අධිකාරියට ඒක කරන්න පුළුවන්. අනාගතයේ ආපහු මේ ගෑස් සිලින්ඩර් පුපුරන එක නතර කරන්න නම් අපි දැන් තව තුන්වෙනි ආයතනයක් ඇති කරන්න ඕනේ ලංකාව තුල. ජාත්‍යන්තර මට්ටමේ පරිේශන ආයතනයක් පාරිභෝග අධිකාරියට දෙ පිටවීම වැරද්දක් නෑ කරන්න පුළුවන්. ජනතාව විතරක් නෙමෙයි අපි ඔක්කොම බය වෙලා ඉන්නේ. ඒක අලුත් දෙයක් නෙමෙයිනේ. අපේ ගවලට ගෑස් තියෙන්නේ. මේවා දේවල් වෙන වෙන පක්ෂ වලටත් කරන්න පුළුවන්. ඒ නිසා මේක ගැන හොයන්න ජනාධිපතිතුමා දාලා තියෙනවා. අපි මේ ගැන හොයනවා. ඔයලා මේකේ සත්‍යතාවය එළියට එයි. මේ ගෑස් සිලින්ඩර් නැමේ පිපුරන්නේ ගෑස් තමයි කාන්දු වෙන්නේ ඒ නිසා තමයි පිපිරීම වෙන්නේ කියලා අපි දැක්කර පිස්සු කුට්ටි ආරචිලා එහෙම ඇවිල්ලා මේ ගොන් කතා එහෙම කියනවා දැක්කා දැන් ප්‍රශ්නේ තියෙන්නේ සිලින්ඩරේ පිපිරෙව්වද කුස්සිය පිපිරුණාද මොකද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ ජනතාවට මරබියේ තමයි රැයට නිදා ගන්න වෙලා තියෙන්නේ ඉතින් අපි කඩගාටු වෙනවා මේ 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 තත්ත්ව පිළිබඳව රජයේ හැටියට ඉතින් ඒක අපි මේ හිටපු ගම පාත් වෙච්ච එක ඒ වැරද්ද කොහෙද කියලා හොයලා බලාගත්තට පස්සේ තමයි තීන්දුව දෙන්න වෙන්නේ ඉතින් ඒක ඊට පස්සේ ඒ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අපි රජයේ අහිංසක අම්මල තමන්ගේ ජීවිත පරදුවට කියලා කෑමු යන්න සූදානමින් ඉන්නවා දැන් කරන්නේ එහෙම ඒ නිසා අපි කරුණාවෙන් ඉල්ලනවා මේ ආයතනවල ලාභ තර කරගන්න ඒ ලාභය වෙනුවෙන් මිනි මරණ සූදානම් වෙන්න එපා සාමාන්‍යයෙන් ගෑස් එක ලීක් වෙනකොට ගඳ එනවනේ දැන් අපිට දැනෙන විදිහට ඒ ගඳ එන්නේ නැහැ එතකොට ගෑස් එක ලීක් වෙලාවත්
අපි දන්නේ නැහැ මේක මේ මිනිස්සු මත දාන්න යනවා මේ පරණ මේ මේ රෙගුලේටර් පරණ හෝස් පරණ ලිප් තිබ්බා කියලා එහෙනම් මෙච්චර කලුත් එවුවනේ පාවිච්චි කරේ එහෙනම් මේ හැමදාම මේ දඩබඩ කාලා පුපුරන්නේ බෑ හැමතැනම එහෙනම් මොකද දැන් විතර පුපුරන්නේ හරි මේක ලැජ්ජා සහගතයි රජයක් හැටියට මෙහෙම මිනිස්සුන්ට සලකපු ආණ්ඩුවක් මං හිතන්නේ නැහැ මේ ඉතිහාසෙ මේ රටේ තිබුණයි කියලා අන්තිමයි ගඳ නැතුව වැඩේ දෙන්නේ ආණ්ඩුව නිල නොවන මාර්ගවලින් මුදල් යවන සහ මුදල් ලබා ගන්නා සියලුම ගිණුම් තහනම් කරන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. එසේ බැංකු ගිණුම් තහනම් කිරීමට නම් අධිකරණ තීන්දුවක් ගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂුද සිල්වා මහතා පවසන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ නීත්‍යානුකූල නොවන ලෙස මුදල් පිට රට යවන සහ ගෙන්වා ගන්නා සියලු ගිණුම් තහනම් කරන බවයි. මේ අතර මහ බැංකු අධිපතිවරයා පවසන පරිදි ගිණුම් තහනම් කිරීමට බැරි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. දැන් අලුතෙන් ඊයේ මෙයා ට්විටර් පණිවිඩයක් මගින් දාපු මේ රෙගුලාසිය කියනවා මේ මෙහෙම කරෝතින් එහෙම ඒවට සම්බන්ධ වෙන මැදිහත් වෙන කවුන්ට් ෆ්‍රීස් කරනවලු ආණ්ඩුවෙන් ෆ්‍රීස් කරනවලු එහෙම ෆ්‍රීස් කරන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ නැහැ මේ 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 උසාවියකට ගිහිල්ලා මේ උසාවි මේ නියෝගයක් මත මේවා කරොත් ඇරෙන්න අධිකරණ පද්ධතියේ දත්ත ගොනු සකස් කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දීම පිටුපස ආයතන ගනුදෙනුවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසනවා මෙම දත්ත සකස් කිරීම මැලේසියානු සමාගමකට ලබා දී ඇති බවයි ඔහු පවසන්නේ අපි සඳහන් කරා අපේ රටේ අධිකරණ පද්ධතියේ දත්ත ගොනු සකස් කිරීමේ කොන්ත්‍රාත්තුව මැලේසියානු සමාගමකට ලබා දෙන්න යනවායි පහුගිය 2021 අප්‍රේල් මාසයේ සැපයුම් කරුවන් තෝරා ගැනීම සඳහා පූර්ව පරීක්ෂණ සිදු කරන්නට මේ අය ඉදිරිපත් කරනවා ඒකට අදාළ නිවේදනය. තමුන්ගේ වංචාකාරී සමාගම ඇතුල් කර ගැනීම සඳහාද මේ අය දානෝ ලංකාවේ සමාගම් එක්ක එකතු වෙලා විදේශ සමාගම් වලටත් දාන්න පුළුවන් කියලා. ප්‍රශ්නගත මැලේසියානු සමාගමම මේක ඇතුළට රිංගවීම සඳහා පළවෙනි උපරවැට්ටිය ක්‍රියාත්මක කරනෝ මේ ප්‍රශ්නකාරී මැලේසියාව සමග දේශීය සමාගම් දෙක ඉදිරිපත් කරන ටෙන්ඩරේ ඒ නියමිත වේලාව තුල ඉදිරිපත් කරේ නැති බව හරි පැහැදිලි. නමුත් ඉතා පැහැදිලිව මේ ඒ ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අයුතු විදියට බලය පාවිච්චි කළා වරප්‍රසාද වරදාන වෙනුවෙන් මේ නිලධාරී චෞර රැළ එකතු වෙලා මේ වෙලාව පන්නපු ටෙන්ඩරේ බාර ගන්නවා. ප්‍රශ්නගත අයදුම් පත්‍රය තෝරාගත් බවට සඳහන් වෙනවා. මේක හිතාමතාම මේ මැලේසියානු සමාගමට මේක දෙන්න කරන ක්‍රියාමාර්ගයක්. මේ දෙන්න හදන්නේ මේ රටේ අධිකරණ පද්ධතියේ රුපියල් බිලියන 12ක ගනුදෙනුවක් මැලේසියාවට දෙනවා. මම දන්නේ නැහැ ජනාධිපතිවරයා මේක දන්නවද? ඒ වගේම මම දන්නේ නැහැ අධිකරණ ඇමතිවරයා මේකට චේතනාන්විතව සහයෝගය දක්වලා තියෙනවද? එහෙම නැත්නම් අධිකරණ ඇමතිවරයාගේ දේශපාලන පරිචය අඩුභාවය ප්‍රයෝජනට අරගෙන කොලේ වහලා ගහනවද කියන ප්‍රශ්නේ තියෙනවා. සියත උදාසන ප්‍රවෘත්ති විකාශයමින් නිමාවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siethanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අපි අලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.